නිවසි සිටම උපාදි සිහිනේ සැබෑවක් කරගන්න IOSL කැම්පස් වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් එවන්න 0705 999 555. ලියාපදිංචිය දැන් නැරඹුණා. දැන් සුමන්දිරන්ලා ප්‍රාසමාණිකම්ලා අරගලේ කාලේ අපි නිතර හම්බුණා, කතා බහ කරා නේද? අපි ඒගොල්ලෝ අරගලේට සුබපැතුවා, ආශිර්වාද කරා, විවිධ ප්‍රකාශ කරා, ඔක්කොම කරා නේද? 13 වෙනි සංශෝධනය පෙන්නපු ගමන් නේද? කතා නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ඉන්දියාවත් එක්ක එකතු වෙලා එයාට තියෙනවා සැලැස්ම. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයේදී, නැත්නම් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයේදී විශේෂයෙන් ප්‍රමාණයෙන් සුළුතරයක් වෙච්ච ජනතාවට ජාතික පීඩනයක් තියෙනවා, ජාතිවාදී බලපෑම තියෙනවා නේද? ඒ නිසා එතන සමානාත්මතාවය සම්බන්ධ ගැටලුවක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් අපි කිසිම ප්‍රතිපත්ති වශයෙන් ඉතා අපි හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ නිසා අපි ඒ ජනායිතීන් වෙනුවෙන් විශේෂයෙන් ප්‍රමාණයෙන් සුළුතරයක් වෙච්ච ජනතාවගේ ජාතික කියන පදනමෙන් තියෙන සියලුම අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කරන ව්‍යාපාරයක් රටුගාමි සමාජවාදී පක්ෂය. ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ජාතික ප්‍රශ්නේ දඩමීමා කරගෙන තමුන්ගේ බලදේශපාලන උමනාවට රනිල් වික්‍රමසිංහේ හදිසියේ නේද යහපාලන අවුරුදු පහක් හිටිය මතක් වෙච්ච නැති දේවල් එකපාරම හදිසියේ මිනිහගේ බල ක්‍රීඩාවට මතක් වෙලා ඒකට මේ කොලේ ගහනකොට නේද? ඒකට මේ කොලේ ගහනකොට මේගොල්ලෝ මෙයාගේ මේ තියෙන බලදේශපාලන උමනාව පැත්තක තියලා අර අරගලයේදී රටේ බහුතරයක් ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතාන්ත්‍රීය ආර්ථික ඉල්ලීම්, සාධාරණ ඉල්ලීම් සියල්ල පැත්තක දාලා පොඩිපට්ටම් කරලා සම්පූර්ණ ඒකට එරෙහි ගමනක් යන්න මේ රාජපක්ෂ රනිල් රාජපක්ෂ කල්ලි සූදානම් වෙන වෙලාවේ කොන්දේසි විරහිතව ආපෝසරයක් මේ තමුන්ගේ බලවශ්‍යතාවයට දෙන මේ කැරක්කලේ ගිලින්න බලාගෙන ඉන්නවා. ඉතින් මේක දේශපාලන වශයෙන් බරපතල ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ මේ කලාව දන්නවා. ඒ නිසා එයා සෙල්ලම් කරන්නේ මේ විදියට. ඒ නිසා මේ විරුද්ධ දේශපාලන පක්ෂවලින් සමහර කණ්ඩායම් හිටිගමන් මේගොල්ලෝ නේද නීතිඥවරු එකතු වෙලා අරේ මේ කරන සමහර ප්‍රගතිශීලී නීතිඥ මහතුරුයින් ඒගොල්ල විවිධ ප්‍රකාශනිකුත් කරනවා අරේ මේ තියෙනවා. ඉතින් මම කිව්වේ ඒක රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක් නෙවෙයි. රනිල්ට ඒක ලොකු ප්‍රශ්න නෙවෙයි. රනිල්ට ওই විරෝධතා පොඩි නේද විවේචන කරන ඒවා ඉතින් මිනිහා විනා hina වෙලා විහිළු කරලා නේද මිනිහා ජෝක්යක් කරලා ඒවා බාර ගන්න. ඒවා තුරා ගන්නවා. ඒවා ඇබ්සෝබ් කර ගන්නවා නේද? එයාගේ ක්‍රියාවලියට ඒවා ඇතුල් කර ගන්න. එයා කැමති නැත්තේ මේක නවත්තන්න හදන වැන්නට. එයා කැමති නැත්තේ අරගලයට. එයා කැමති නැත්තේ ජූලයි 9 වගේ අරගලයකට. එයා කැමති නැත්තේ ගෝල් ෆෙස්තාලේ අරගලයකට. එයා කැමති නැත්තේ රනිල් එළවන අරගලයකට. එයා කැමති නැත්තේ රනිල්ගේ විනාශකාරී ගමන ආණ්ඩුව පන්නන අරගලයකට. එයා කැමති නැත්තේ ඒකට. එයා ඒකටයි කැමති නැත්තේ. එයා කැමති පොඩි පොඩි විරෝධතාවලට. එනිසා මේගොල්ලෝ ඒ කලාපයේ සෙල්ලම් කරමින් යනවා.